අලමි අපේ ජාතික කතාව අප නිරම නතුර නැවත් අපේ සාකච්චවට පිවිසෙනවා ඔබ පුළුවන් නැවත් ප විවත කරන්න බින්දුුවායි එක එකයිදකැ පනොස් පහහි තිස්තුන හැතුුණන කියන දුරකතනාංකය ඔස්සේ අපිට අපිට කතාකල ඔබේ අදහස්සෝ ගැට්ලු ඉදිරිපත් කරන්න ඒකම අපේ වැඩසටහන තව මේ වැඩසරහන අවසාන අඩුෝරාව හ තුන්ග කොටස යපීඉන්නේ මේ වැඩ සරහන අවසන් නූහම රාත්‍රී නය වෙනකොට ඔබට මේ නරමන්නත් දැන් හැකිියාවති නව යු බෝස්ේ ඉතින් ඒ සඳත් අපි ආරාධන කරන ය ල් ට පුලුවන් ඇැත් මල් මිට හස්ටි කියලා ම ත නෙත්ෙ ම් රක් කියල රම වැඩසරානයි අපි නවත්ත පුදනිනිස කතාව පටන්ගම්. ඕ අපි කතා කරමෙන් හිටියේ මේ සද්දා තිස්සගෙන් පසුව ලජිතිස කුමාරෑ විසින්කරූපු ආරාමික කටයුතු ගැන එකද අපි මතක්කර සේලචෛත්‍යය ගැන වචනය ගැන. ඉතිං ලජ්ජිතිස් දෙ මේ පැහැදිලි කල්ල දෙන්න උත්සාහ ගන්නේ අපි වැඩසටහැනය අපි දිකින් දිගටම දිගින් දිගටම පණ්ඩුකාභය රජතුමාගේ පටන් මේරටේ ඉතිහාසය ගොඩනැගීම සඳහා ඒ සුදදේශික බලය සුදේශිකයන්ගේ චින්තනය බලය ඉදිරියට ගෙනියන්ඩ අපි ඒ වෙනුවෙන් කැපවුුණු පාලකයන් සහ ඉපාලකයන්ට උදවකරපු අනිත් අය ගැන අපි සාකච්ඡාව දිගටම ගෙනවා. තැන් කෙනෙකුට මේක දිගටම සවඳන්නත් තෙම හිතන්න පුළුවන් අරාපි පණ්ඩුකාබේ රජතුමාගේ ආරම්භ කරපු සුදේශිකත්වය පිළිබඳ අදහසේ ඒ ප්‍රතිරාවය එන් නින්නාදය තැන් වැඩසටහනේ අපට ඇහෙන්න්නේ නෑනේද. අපි කතාකරගෙනයන්නේ අරමහාවන්සේසා ඕනෑම සරල ඉතිහාසපොතක දකින්නට තියෙන මේරජුගෙන් පස මේරජාව මේරජු මෙහෙම කරා මේ පන්සල හැදවා කියන කතාව දෙම ගෙන නැහැ එක නෙමේ. දැ අපි ඒ කතාව කියන ගම අපි පෙන්න්නන පෙන්න්න උත්සාහ ගන්නවා සාක්ෂි වශයෙන් මේ වෙනත්තැනක කොටවත් කියලනෑ. දැන් රජජිතිස් රජතුමා රජවනාාන්ට පස්සේ. ිරිකුම්ඹබිල රජවෙන්ට කලින් දලම ය ගිරිකුම්බිල විහාරය කරා කියල කිය න රජගල ඒවගේම රජවනාට පස්සේ විශේෂ වශයෙන් අපේ වංස කතා අපට කියනවා එතුමා තූපාරාමයේ ශෛලමය දාගය කරයි කියලා තූපාරාමේ ශෛලමය දාගය කෙනක අදහස් කරන්නේ ගලින් කළ ධාතු ගර්භය එතර මොකදගල්ලතියෙන රජතෙස රජතුමා නැවත වරක් ාරාමයට ධාතුගර්භයක් එකතු කල්ලා තියනවා. මේක අපි තේරුම් ගඩෝන ලජ්ජිතිස් රජතුමා තූපාරාමේ දාගේ නැවත කරෙවයි කෙලක්ක යන්නේ යම් ලජිතිස්ස රජතුමාට උමනා වෙලා තියවා මොකද මේ තූපාරාමය කෙලක යන මේ රටේ සංකේතයක්. රුවන් වෙලිසය හදන්න කලින්න්නේ තුපරාමය ගැන අපට විස්තරය මදුමහරහතන් වහසේගේ කාල ඉඳලම. එතර මේ බුදුදහම බුද්ධ ශාසනය මෙරට ස්ථාපනය කිරීම පිළිබඳ. ඉතාම තීරණාත්මක හැරවුම් ලක්ෂයක්න තූපාරාමේ එතවට රජිතිස් රජතුමාට පරාජ්‍යය නොදී මේක තූලත්තනට දෙන්්ඩෝනේ කියලා තීරණය ගණ්ඩ මහාසංගයා රැස්සුන තුූපරාමිට. ඒහන් පරමිට එදවට නමුත් අවසානයේ අපිට මේවරන් ඉතිහාසේ නොක ඇති දේන ද අපි දන්න මහා චෛත්‍යය රුවන් වලි සෑයනේ රුවන් වලි සේ තියාගන තුුවන්ු රජරෝම නිර්මාණය කරපු මන්ට තමන්ගේ ඥාතින් නිර්මාණය කරපු වන්න ලිසෑය තියාගෙන ඇයි හැමයිකට තු පාරමිට රස් නක් ගත්ත ඒඒක තමයි අපි ප්‍රශ්න කර විතු දෙයක් න නෑ තමන්ගේ බාප්පා සර්ධදාාතිස රජජුරු. සත්කම් කරේවා චත්‍රකර්මය කරේවා කියනෙ කොත්තට චත්‍රයන් පැළඳවීර ඒවාගේම සුනුකම් කරෙව්වා තුූ මේ රුවන්වලසයට සුනු පිරියම් කළා හස්ති ප්‍රාකාරය ඉදි කලා ඒ ඔක්කොම කියනවා එතුර එෙමන යාගේ ඊට පස්සේ අනුප්‍රාප්තිකයා රජිතිස්සත් ඒ වැඩගටයුතු ත විදිරයට අරංගයා කියලා කියනවා වෙනුවට තියන්නේ තුූපාරාමයට කරපු සත්කාර සම්මාන ගෙන තමයි වැඩිපුර අවධාරණය කල්ලා තියනෙ විත රක්්නෙමේ විශේෂවධානයක් දෙනවා ලජ්ජිතිස් විසින් ගලින් ස්තූපයක් කලයි කියලා තූපාරාමියට නැගෙන හිරින් ඒකෑන මේ කිය කියන්නේ සේල චෛත්‍යයක් එතවොට අපිට අහන්ඩ තින ද මොකක්ද මේ සේල චෛත්‍යයක් ඉදි කිරීමේ වැදගත්කමතු ලිප අර විරාමයකට කලින් මේ වැඩසටහ නතර කරන වෙලා අපි කිව්වා ඒ සේල චෛත්‍යයගේෙනක්ගැ අපි දන්නේ නැති වුණට අපට දැන්තියනවා සාක්්‍ය මනොහද සේල චෛත්‍යය කියලා කියන්න වෙන්න කියලා එතකොට ඇත්තෙම අප අර ඒ ොපිගල කැලෑවේ නරකමුල්ල කියන දිහාාවේ අපි මේ මෑතකදී දවස් දෙක විතර ොඩි චාරිකාවක යදනම පුරාවස්තු නැරඹීම වාර්තාගත්ත කිරීම සඳහා. ඒ අවස්ථාව දිීමට දකින්න හම්බුනා මඩකලපු දිස්ත්‍රික්කේ විශහාහලු ගල් පරවතයක් ගුඩ තියෙනවා ගලින් හදපු කළුගල් කළුගලෙන් හදපු චෛත්‍යයක නස්්ටාවශේෂ ඒ තොප්පි කල කැෑවේ නරක මුල්ල කිය දිියාව කිට්ටුව. කන්දකුඩ තියනවා. එතකොට ඒ වගේමයි අදටත් කෙනෙකුට ගියොත් බලන්ට පුන තොපි කල කැලේව න්ඩක්සාමානකෙන රාමරුව නවමුත්ති අන්නපුල කූරගලට මේ සබරගම පලාතේ රතුපුට දිස්ත්‍රරිකයට අයි කූරගලට ගියොත් කූරගල කන්ද නැගගෙන යනකොට ඒ කන්ද නැගෙන යන පාරේ දකුණු අත පැත්තේ. පරවොතය මුදුනේ තියෙනවා නටබුංවෙච්ච එවැනි ශෛලමය ස්තූප දෙකක නස්ටාවශේෂ. ඉළඟට අපි ගියා මොන්රාගල කැලේ ඇතුළේ මොන්රාගල්ල ගිහිල්ලා ඇතිමලේට ගිහිල්ල ඇතිමලෙන් කලේට ගිහාම එ කැලේ ඇතුළ තියනවා යාල කැලේ පැතට හුව එන්න කෙලවර කුන පැත්ත යාල කුමන අහුයනවා. මේ පලාති ගෙහාම අපිට එක්තර සෙල්ලිපයක් බලන්ඩයි අපිග කිිලමීට ොලහක්කිතර කැලේ ඇතුළිකිය ගම විශාල් ගල් පරෝතයක්තියනවා එක දෙපැත්තෙත් පරුවොත බිමත් පෝතය මතුවෙලා අපි ගිය අතන සෙල්ලිපියත්තියෙනවා බලන්ඩක පිටපත් කර හැේ ඒයනකොට අපි දැක්කා ඒ ගල් පරවොතය උඩත් අර වගේම නටබුං වෙච්ච ශෛලමය ස්තූප දෙක නස්ථාව ශේෂතිය මේක අපි අධ්‍යේනය කරල නෑ මේ ශෛලම ස්තූප කර්මාන්ත ගැන අපි අධ්‍යනය කල නෑ ොකද ඒක අධ්‍යයනය කරන්න ඕන මො අපේම සේල චෛත්‍යගෙන වචනේ මූලාසවලත්තියනවා අපි වන්දනා කරන ගාතාවලත්ය සේල චෛත්‍යගෙන වචනය එතකොට අප අන්ම වැඩසටහන අපි කරන්නේ මොදරාගල් කියලන්නුවන් ඒ මොන්රාගල්ල අප ගවේශනයද අපි දැක්කා ඒ සේල චෛත්‍යය කියන ගල් චෛත්‍ය ආකෘතිය. භාවය වෙන අන්දම හැදෙන අද ඇම සේල චෛත්‍යය කිය අපේ ගතාාවල තින චෛත්‍ය අපි විග්‍රහ කරගන්න නරකයි මේ රෙදිවලින් හදපු චෛත්‍ය ම පෙන්ීම කර සහර චෛතයන් ගොන්නගමදේඒ එනි සුරූපත් පාච්චි න ුවන් ලේ අවසානය පෙන්නන්න සේල යෝදාගත්ත කියලා තින නස ම විිග්‍රහන් ත ග ශ කිය සේල කියන වචනේ මේ අ සේලය කියලා නිකම් පට පටට පටලවලටත් කියන අනමුත් මෙතැන සේල කියන ශෛල කියන වචනග ගල්ව ලින් හද පම කියන්න හේතුතම අප එවැනි ස්තූප ප්‍රයෝගකෝ දැකලා නිරීක්ෂණය කරලා ජයරපගත කරලා ඒවා ඇඳල්ලා කරලා තියනෙෙන් දබිමැක කියන්නේ එතවට පි ර මොන්දරාගලස් මේ සමික්ෂණය වෙලාව අර මේ කරගහවෙල කියන දිහාවෙේ අර මහා විශාල මහා ශිලා සුසානයක් මැද්දේ තියෙන ස්තූපයක් ගැන අපි කතා කරා ඒ ස්තූපයේයට සම්පූර්ණයෙන් හදලතියනෙ විශාල ගල් පතුර වලින්. ඒර සැපිතාවත් කීපනකට ො රා දිතේ වැඩි ප්‍රසිද්ධ ඇති පසල් ලොටගේ ඒ වමත්තයන නට බු ච ස්තූප ඒයි පාදම ඉන්දලම ගොඩනගලතිනනි ගල්වලින්. ඊට පස උන්්ඩ යෙන ගඩොල්ලොලින්ගේ ක ඉතිහාහසි කවස්ථා දෙක වෙච්ච දෙයක්. ඇති අපි ගල්වැඩ කරපුවායට එකක ක්ෂය පිළවන් දන හොදටම තිබුණ. අපට ගල් එක් වැඩකිරීමේ පුළුවන්කමත් තිබුණනේ අපි ගල් වැඩ කරපුවා ඇතර මේ සේල චෛත්‍යයගෙලක කියන්නේ අපි අපේ ඉතිහාසේ මුල්ම චෛත්‍යය අපි හදලතයෙන්නේ කළු ගල්ලලික් ඒක ඒවට සේල චෛත්‍යයගෙන වචන කිවේ ශෛල චෛත්‍යය කියන ත ශෛල චෛත්‍යය සම්ප්‍රදාය අපි ගණ්ඩ ඇත්තේ මේ බුදුදහමනිසා නෙමෙයි ඊට කලින් එදලා අපට මෙවැනි ස්මාරක ශෛලවලි ගල්ලුලින් ගොඩ නගපු ස්මාරක තිබුණා මේක මේ හිතලුවට කියන කතා නෙමේ වනුවන්. අපි පෙන්නන්්ඩෝන අප මේ YouTubeු නාලිකාවට තුළත් කරන වෙලාව පෙන්නන්්ඩෝන අර මීමුරේ කැලෑවේ නකල්ස් කැලෑවෙ තිබිල් අපි ස්ොයාගත්ත ඒ වගේ ශෛලමය ස්මාරක. තර ආභාසය තමයින ප්‍රාග් ෞද්ධ යගයේන පැවතිච්චේ අමකිසි ආභාසයක්. තැ අපි අදේ පාසැල්ල ලෙහෙම විතරන්නේ විශ්වවිද්‍යාල වනත් ප්‍රාග් බෞද්ධ යුගයේ ස්මාරකමොනවාද කෙලැවොත්ේම අපි අර පරවිතන මහත්මයා ලියපු විශෂ් ලිපිය තියෙන අදහස්ටි විතර යි කිය නත්. ඒඒක දේ මහත්මයක් කිව්වේ ගස්ගල් වැන්දා. යක්ෂ වන්දනය තිබුණ කියලනක හරි එතුමක් කරපු තරකය ඉතාම සාධහරණ නිවැරදි තර්කයක් ඇමුත් අපි දැන් එතුමා කියපු දෙේවල්ට ැරිල්ලන සාක්ෂි අපි වාගෙනනතින ද වෙලි ඒ පරිතන මහත්මයක් කියපු ලේකනට ඇතුළත් කරන්න ඕන මලවුන් ැහීම කියන එක බොද සුසාාන භූමි විශාල ප්‍රමාණය අපි ස්වාගෙන තියෙනවානි එතකොට මේ න තරමහත් කිව ක්ෂයද හිල්ල ගැන කියලා හු මතක්කර ඩෝල්මන් කියන සුසානවර පදවිගම්පොල තියන විදිහ ඩෝල්මන් ගොනාටු ගොනාටු ස්මාර්ග ගැන තුව මතක් කලා ඇත්තෙම අපිට පේනවා මේ බුදුදහම පිල්ලිබන්ධ සංවිධානාත්මක අදහ සපේරට ලැබෙන්න්න කලින් මෙරට හිටපු දේශය ජනතාව ඒ අය මේ බොහොම ම් ලේච කිසිම සංස්කෘතියක් නැති එහම හැටියට හැඳින්වීම යත්තිශයම වැරදිී ාතිශය සදස්හගත දෙයක් එකගැ අප ම තදින් කල්පන කරන්න දි නකිවවා දිග දිගට ම ඉගලට මාරක තිබුණා ඉතින් මේ ලජිතිස් රජතුමා සේල චෛත්‍යයක් ඉදිකරා කියෙනකින් අපට පේනවා ඔහු දේශී සම්ප්‍රදාය කෙරෙහි සද්ධාතිස්ස රජුටත් වැඩිය යම් කිසි නැඹ රුවක් තිබනයි කියලා. තැ ඔබැහවයි රජිතිස් රජතුමා රුවන් වෙලිසෑයට කරපු පූජාවල් ගැන එතරන් සඳහන් කරන්න නැත්ති කියලා ඒනුට තූපාරම මෙම ගත්තයයි කියලා. කොට ඒකින් අපිට පේනවා ඔහු තුපාමයට උදව් කරා වගේම තුපරාමේ ධාතුකර්භය නවත සකස් කරා වගේම ඔහු ූපාරමට නැගැෙහිර පැත්තිෙන් සේල චෛතයකු තිදිිරා කියලා මහන්සේ වාර්තා කිරීමෙන් අපට පේනවා රජතිස්ස රජතුමාට තිබුණයි කියලා යම්කිසි ආකාරය කර සුදේශික සම්ප්‍රදාය පළිවන්න හැඟීමක්. සමහර විට නුවන් ම කල්පනා කරන්න බන්න එක යට තල්ලේ යම් කිසි දෙයක් අපට හිතන් දෙදත්වේ. වාමන් වහන්සේලා ලජිතිස්සට රාජ්‍ය දෙෙන් නතු ූලක්තන රජ්‍ය දෙන්ට හිත්ව යිද කියල නිකං හිතන්න වැරද මේ අනුව. අනුරාධපුරයේ හිටපු භික්‍ෂූන් වහන්සේලා ලජතිස්සට රාජ්‍ය පවරන්නේ නැතුව තූලක්තනට රාජ්‍ය පවරන්්ඩ ඕනේ කියලා ඇමතිවරුටෙකු තල්ලගෙන ඒ කුමන්ත්‍රණකාරී වැඩේ කළේ ලජ්ජතිස්ස ක්‍රියාවෙන්ම පේනවා අහු සුදේශික සම්ප්‍රදායට පක්ෂපාතීව හිටපු එකට උදව් කරන කෙනෙක් කෙනෙක පේනවා. අනික ලජජිතිස් කුමන්ත්‍රණය සිද්ධ වෙනකොට තුූලත්වනට බලය දෙෙන්ඩ. ලජිතිස්ස හිටිය කොහෙද අම්පාරේ අම්පාරය කියලාගැෙ දිගා මඩුල්ල දීගවාපිය. අපි කතාකරා දීගවරු ගැන අපිකිවා මයි අංගනෑ අනුරාධපුරැයි තමයි, රට හිටපු සුදේශික මිනිස්සුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානක හැටියට තිබුණගලා. ඇරට සද්ධාතිස්ව ඇව්වේත් දීගවාපයට දිග මඩුලට වගා කරන්න. ද ලජිතස් සද්ග්‍යාද මේ අතරතුර යාගේ දීගවාපයට අම්පාරට එතට ඒකැනේ තමන්ගේ ඥාතීන් ස්‍රදේශිකයන් ඉන්න පලාාත්වෙව්වා එතකොට මෙහම බැලුහම අපටර කවුරුත් අපේ ප්‍රශ්න කරලා අපි යම්කිසි අර්ථන රූපනණය දදිීලා නෑනේ අයි භික්‍ෂූන් වහන්සේලා ලජ තිස්සට රාජ්‍යයේ නොදී තූලත්වනට රාජ්‍යදයන්ට කල්පනාකරය කියන එක ඉති අපි මේ සිදධිය ලඟපොඩ්ඩක් නතර වෙලා මේ සිද්ධිය සිද්ධ ච චාකාරදිහා බැලුහම අපට පේනවා පටලැවිල්ල එන්ඩ ඇත්තේ මේ කාරණය නිසායි කියනෙක ට පේනවානය දෙකෙන හැඟ තේරන එකනද මෙයා වෙන පොළොවක මුල් අදගත් බීජයක් කියල ැන ැ ති ද දැන හි දනන්නේ. ඒ ඒගනි වන්ස කතාව නොකයා කියනවා ලජතිස් විසින් තූපාරමයට නැගෙන ඉරිං සේල චෛත්‍යයක් කරයික ගල්ලුලින් චෛත්‍යයක්. එතු ඒ කියට හේතු අත්යෙන්ට වනේ ගඩුලිින් කරප කන්නන්නේ ගල්ුලිින්ගරපයක් කියලා එතුර මේ සේල චෛත්‍යය සම්ප්‍රදාාන රජිතිෙස අම්බධ කර තිබීම නත් ජිතිස්ස අම්පාරේ ගිරිකුම්ඹබීල විහාරය කරයි කියනවන රජගල. මේ ඔක්කොමත් එක්ම අපට පේනවා ඔහු අර දේශීත්වය සමග තිබිච්චය ලක්න භාවය එතකොට මේවාගේ ඉතිහාසේ තුළ තියෙන ගම්මතාවන් තියද අපි අවෝත්්‍යම කාගෙන් හරි ඇයි තූලක්තනට බලය දුන්නේ රජීතෙසට බලේදෙන් නැතුව කියලා අපට ප්‍රාමාණික උදාහර ප්‍රාමාණිකෝ එක පැදිලි කරන්න බෑ නොත් අපට එක පැදිලි කරන්න පුලුවන් ඇයි අපි දන්නවා මේ ඉතිහාසේ තුළ තිබුණු ප්‍රවේග මොනාවාද කියන එක අපි මේ වැඩ සටන් වල පඩුකාබේගෙන්දලයි ප්‍රවේග පෙළගැස්ුවන ගැස්ව අපට පේනවා අපේ රටේ එදාඉන්ඳල මේ දක්වාම තියෙනදේ. තමයි දේශීත්වේ හා දේශීත්වේ නෝනදේ අතර තිෙන ගැටුම. කට්ටියක් දේශයට ප්‍රේම කර දේශහිතයිශී වුණා මේ වැඩ සටහන් වැඩක් නෑ මේන් හෙලකම බවපුරවා කියලා කිය කටියයකුත් අවහින්නවා ඒ කටි අදත්තින්නවාන එකට එදත් හිටියාරි එදකොට දේශීයත්වයට ගරු කරනායයි. දේශයට ගරු නොකරන අයයි. විදේශය සම්ප්‍රදාායන්ට ගරු කරනයයි ඇතර ගැටුම තමයි මේ ඉතිහාසේ පුරාම අපට එන හැටියට පේන්නේෙ ලොකු විශ්ලේෂනයකිගේ සාරෝ පරිමාණයට කියෙලා විශ්ලේෂයකු අපට පේන රටට ආදරය කරන අයයි. රට ගැන නොතනය ඇතර ගැටුම තමයි මේ මේ ඉතිහාසේ පුරාම ඉදිරියට ඇවිල්ල තියෙනෙ එකඒක සිද්ධී පුද්ගලයෝ නො එක් නොක්ේවල් තිහාසේ පෙනුනට ඉතිහාසේ තින ප්‍රධාන ගම්මතවල් දෙක තමයි. තමන්ගේ ස්වාධීනතාවේ හා විශිෂ්ඨත්වය ආරක්ෂා කිරීමට නිතරම කල්පනා කරපු ඒහා වැඩකරපු අයයි එසේ කල්පනා නොකරපු වැඩ නොකරපු අය අතර දින ගැටුම තමයි අප ඉතිහාසේ පුරාපට පේන්ඩ තියෙන්න්නේ. හනදැන් රජිතිස්ස රජව වුණා රජතතික ම ැතුූලත්න ට පසේ මොක් උුණේ කිය අපට හොයාගැන්ඩ පුළුවන්කමක් ඇත්තෙන් නෑ. ඉට පස්සේ රජිතිස්සට පස්සේ කල්ලාට නාග සද්දාා තිස්සක තවත්පු තෙක් එතකොට රජ්ජි තිස්සගේ සහෝදරෙක් කල්ලාටනාග මගේ තැන නාග වෙඩවුන හගේ නම කල්ලාට කියලක කියනෙ හිස කෙස් නෑ කියනයගෙනෙ මේ කල්ලාට නාග රාජයට පත්ව වනත් කල්ලාට නාගට ඒතරං කාලයක් රජකරන්න හම්බෙන්න්නේ නෑනුවන් එතනද මේ මහාරත්තක කියලා සෙනවියෙක් කියල තමයි කිය කියන්නේ. දුෘෂ්ට සැනවයා කියලා මහවන්ස කිය නම්. මහරත්ක කියන පුද්ගලයා කල්ලාටනාගගේ රාජ්‍ය පද ප්‍රාප්තියට බාධාවල් කරා. බාදාව කල්ලා ඔහුගේ ර කල්ලාටනාගව ගාතනය කලා. ගාතනය කලලා මහරත්තක රාජ්‍ය පැහරගත්තා. එතකොට දැන් එකින් අපට පේන දේමොකක්ද. ඒක් රාජ්‍ය පැහරගත්තා කියනගෙන මෙදන වැදගත්කම. දැම් බලන්ඩ ආයත් තබි පණ්ඩු කාබයගදල කල්පනනා කරොත් . අඩුකාගේේ රාජ්‍යය ස්ථාවර කළලා ඒ ස්ථාවර කරපු තැන ඉඳලා. ඒ ස්ථාවරත්වේ ඉඳල්ලා දුටු ගමුණු දක්වා ආපහවාවි වැටීමක් එතකොට අපි දන්නවා රසේල සූරතිස්සලා අසේලලා මේක කාලෙ වෙනකොට මොටසිවගේ බාල ලමයින හිට ආයි රාජ්‍යයේ ස්ථාවරත්තය බඳ වැටුවා. අරස්ව වෙනදු දෙනෙක් ඇවිල්ලගන්න සේන ගුත්ති කල සූරතිස්සක කාල. ෙල්ලගේ කාලේ එල්ලා රැවිල්ලගන්න හෙලාර අවුරදු හතලි තරක්කින්නො රාජ්‍ය පාතටයනෝ. ආපෝ දුටුගමුණු මතු වෙලා නැවත ස්ථාවරත්වේ ලබාගන්න. උන මතකතියාගන්ඩුවන ඉතිහාසේ තියෙන ගම්මතාවල් පණ්ඩුකාබේ ප්‍රාන චරිතයන. ආයයේ වැටුනා යි මේමන ප්‍රස්ථාව ප්‍රස්ථර පහලට යන දුට ගමගේ ස් දුට ගමුණුව දුට ගමුණුවින් ස්සවා. ඉරසේ ආපහෝ මෙම අස්ථාවර වෙනවා. එනිසා ඉතිහාසේ තියෙන්නේ තරංග රැලි වගේඒේ වලෙන්ස කෙනකුට හිතන්ඩපා මේ තරන්ගේ මුදුනේ හැමදාම ඉන්න ඒන ට න්න පු න ට ග අපට ඔන්නන් කාට පර්ේෂණැක් කල මේ තරන් රිදමය හඳන ගන්න පුලුව රිත්ම හ ගකම ඉතිහාස හොනා අවස්ාවක්යි හොඳ ආනාවකි කියන්න පුොලා අපට ඉතිහාසයේ දෙෙස බැල්නකොට පේනවා. අවුරුදු පන්සීෙන් පන්සීයට කේද ජනක දේවල් අපේ ඉතිහාසේ සිද්වෙල තියෙනවා ඒ ේ තරන්ගේ හද පන්සීම් පන්ස පන්සේටගේ පේන ේන පන්සම් පන්සේට ට බර පේෂන කර පර්ේෂන කරන්න පන්සීම් පන්ේට නේ මගද කියෙන ඒනිසා නක්ස්ත්‍ර ේදීන්ට දල ේන්ද්‍රේබලනට වැඩියහොදයි ඉතිහහාේ වෙච් තරන්ගේ මොක්ද කියලා හොල් බල තමන්ට ල්ලඟටත් ගරන මද තීරන කරන්න. ඒනිසා ඉතිහාසේට අවශ්‍යවෙන්න ඒ දේ කරගඩ. මොකද අපි දන්නවා ඉතිහාසේ ප්‍රවර්ථන ශීලී. ච්ච දවල් එවිදින නැව සිද් වෙෙන්ඩ පුළගේ අවශ්‍ය කරන හේතු පෙළගස්ුුණොත්. ඒ ඒතුමගින් පලේ බිහිකරන්න පුළන් සමානඵලයක් ඉතිහාසි සිද්ධ වෙච්ච. ති ඒතකොට දැන් බලන්ඩ ැන් අපි මේ අපේ හිතවත් ශ්‍රාවකයන්ට මේ ඉතිහාස කතාව කියන්නේ අපට වෙච්ච දේවල් වල තරිත්මය අපට වෙච්ච දේවල්ල රටාව මොකක්ද කියන තේරුම් කරගන්න අපි පුද්ගල නාම අමතක කරමු සිද්ධිවල තිබෙන රසේ අමත කරමු මේම රිත්මය මොකක්ද කිය එක බැලූත් මේ රිදමේ ඉතිහසින්දලා මෙෙනවානේ ඒ ඩු ගගේ ඇල්ල ජි ති ග හො හම ල් එක්ද න්සේ පස්ස ල් හොම ල් ද ට ග හට ැ ද දැනුමේ තරටිකත් අපට ඕොන අ මානයක් න ගන්න පුලුවන්. සා ඉතිහාසේ ඒ දෘෂ්ටියකෙන් විග්‍රහකිරීම අවශ්‍යයි. තට කෙනෙක් හන්න පුලන් ඒක හරිම නිශ්චිතවාදී. ඩිටමනි ස්ටික් අයහෙම වෙන්න කොහොමද දැන් ලෝකය වෙනස් හරි ඒව මේ උඩින් පල්ලෙන් බල්ල කියෙන දේවල්න හේලිගේවල්ග තරු පායනයක සිද්ධ වන්න රටාවකටනෑ යකිසි විරාමයක් ඇතු ව ඒ නිසා ඉතිහාස තුළ සිද්ධ වෙන දේවල් නැවත සිද්ධ නොවේ කියලා කිසිකා කෙනෙකුට කියන්ඩ සහතික දෙන්ඩට පුළුවන්කමක් නෑ එතකොට දැන්ක ද වනේ දැන් අපි කිවල් රජිතිස් රජජිතිස් දැම් සද්දාාතිස් අවරු දහටක්. බල ස්ථාවර කර දුටුගෙමුණු අවුරදු විසි හතරක් බලය අරජෙනවා සාමකාමී සද්ධාතිස්ස අවරුද දහන්ටක් ගෙනවා සාමකාමී එබැයි දුටගෙමුණුටේ සාමකාමිත්වය ඇති කරන්නට ස සටන් ව්‍යාරයක් කරඩුනා කරල්ලා අර ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙලා හොමරි සාමකාමී තත්වයට ගෙනවා සද්ධාතිස්සකෙන් පස්සේ අර සාමග මී වේ පොඩික්. ඒෙල්ක් ඇ ද ජිතය සහ තුලත් නතර ගැටුම ද න අර ගැට මක් නේ ම භික්ෂන් වහන්සේ ල හමතිවරු සින් ඇතරු ගැටක් ඇතකට ඒ සමතයකට පත් කරගන්න පත්කරගෙන ලජිතිස් දහැමක් සම සා රජරලා හිට පස් යහගගේ පස්සේ හගේ සොහහිරාවන කල්ලාටනනාගට බලයනො ැ කල්ලාටනාගට වැඩිකාල පාල රන්න ැරවෙනට මකිව දිහට මහාරත්තක කියලා කෙනෙක් දෘෂ්ට සැව කෙලේ මහන්ස කල්ල තිේනේ. ජ ඇතුලම ක් කවැඩ ඒයා කල්ලාටනාගගේ රාජ්‍ය පැහරගන්න කල්ලාටනාග ගාතනය කරලා. ඇතුට කල්ලාටනාගේ බිසවතමයි අනුලා කියන දේවිය මේ අනුලා දේවය ගැනත් ඉස්සර හටපුොඩක් කියයමු ප එනමුත් ති ඒ ජනප්‍රයත්වයට වඩා වෙනත් කතාව අපි කියන්න න්නේ අනුලා දේවී අපේ සුදේශික ප්‍රභවයක් තියෙන කාන්තාවක් කියලා පෙන්නන්න අපට සාක්ක්‍යයක්තියනවා අපේ ඉදිරයේදී මතක් කරන්න. කො අපි ජිවන අපේ ස්‍රදේශලි වවාසයකරේ කඳුවල කියල ඒක ඒ ඔස්සේ අපි අනුලදවය ගැනත් තනාවකයක් කියන්න පුළුවන්කම තියෙන. ෝමාරි අනුලා දේව කල්ලටනාග මියගයා කල්ලාටනාගමියගේ හාම ඊළග සෞෝදරය තමයි ගමනයබේ අපි වලගම්බා කියල කිය නැක් කියෙනන වලගම්බ රජ්ජුරුමොද කරන්නේ තමන්ගේ සහෝදරයාගේ බෙරිඳ පවගත්ත කන්ුලා දේවිය කල්ලා කල්ලාටනාග හිටියකුඩ දරුවෙක යතම පස්සේ මහහාචූලි මහතිස්සක කියලක කියන්නේ මේ ප්‍රතාම් ප්‍රථතා පොත්රජෙක් හදැලියයා මහනා කියලා සඳහනුවෙන් සෙල්ලිපි ගණාවක් කරලා තියෙනවා එය පුංචි කාලේ ඇතමයි කල්ලාටනාග මියගේ ට බස්ස ඒ පවුලට උදව් කරලා පවුල බලාගත්තේ ඊළග සොහයුර වල ගම්බා එතකොට දැන් අපිට පේනවාද මේක දැන් ඔයි සිද්ධ මලාාවනේ නුවන් රෝ මේකට සාපේෂ දෙැමවවා තරක්න ව රට සිදවන ඉන්දෙන් සාගරයේ නැවගයා වෙලෙඳදටමේට කියන රද අස්ස වල්ලඳ දෙන්න ක පේරට පාලනේ මරගන්නවන දැන්ම අස් වලදාම අපේරට අස්සයෝ හිටියද නත්තං ජාතින්තරව අස්ස වළදාම නියුතු දෙෙන්නේ නේ අපි මෙහමන අස්යෝ දෙෙන් අස්ස වෙල්ලෙන්ඳ දෙන්නේ පපෙරට පාලන ාරගත්තා කියලා කියන්නේ අප මෙයි සාමාන්‍ය ඉතිහාසයකන්නකොට ඒ පාලනය බාරගත්ත නෑනේ ේට පාන කරනක් පේදුරුතු වුන්දර දුරුට ගොල පාලන රන් න මසාක්යක්ක්ක අපට පරවිදි්‍යම ොනන. මේ පාලනය කරාගල කියන්නේ අපි නිතර නිතර අවධාරනය කලා මේගොල්ලො කලේ. මේ ඉතාම අන්තර්ජාතික වශයෙන් වැදගත්වෙන මාතට වරායේ බලයගොල්ලො නතුකරගත්තා. වරාපදිංච වෙයින්න බෑනේ හතට වරයෙන් බඩ උක්ම අන්ුරවාධපුරේ තමයි ප්‍රධාන එම්පරියම් එක ප්‍රධාන වෙලඳ නගරේ තෝනිගල සෙල්ිපිය අරම් බලන්නේ සෙල්ලිපිය කියනමකක්ද කලහුමනක නියම තනහි. කාලසුමන නම් වෙළඳ ගිල්ඩෙක වෙළඳ සභහාවා. ඒක තියනෙ අුවාාධපුර නගරය එක්තරා දොට වක්ලඟ . ඒ ඒ කාරය අලි ේ. හරි කාල සුමන කියෙන කාලා සුමන බලනේ නම ඔය දෙකම සවදේශකයි. කාල කියල න ලු සුමකන වන පාචකර අප ස දේශක මිනිස්සු ඒකම දාහරමවලින් අපි පෙන්නලත්න ඉදිර පෙන්න . ඇ මම අපේ පුරානම සල්ලි පිවලතින සියල්ලුම පුද්ගලනාාම ගණනය කලා.ළ විශ්ලේෂනය කර. වි ේ න ර වැඩ රම යද ති වන. හ එතකොට මේක බොහෝම ප්‍රශලීත නමක් එකඇන්නේ හරින අර මොහොමඩ්ඩුවගේ ඒකත් විචාල්ප්‍රමාණය ෙදල තියන ලොක වැඩිම පාචෂන නක්න ොහොමට් කියෙන ඒවගේ තමයි අපේ තිස්ස සුමන කියන නන්දේද.ත සුමන කියන්නේ ෙදර වෙළඳ සබහනම කාල සුමන හම වෙලලාදාම කල දිනකව අපේ දේශීය වෙලෙන්දු ඒවෙළඳ සබහ අයිතිකරගෙන තියෙන්නේ එතකොට අනුරාධපුර නගරය වෙළඳමන්ද්‍යස්ථන තුර මේ අපි ගැන සේන ගුත්ති කලා ඇවිල්ල අපේ රට අල්ලාගෙන රට පාලනය කරා කියන වජනයට තිීන් ඉතාම සීමීත තේරුමක් ඔ අස වෙලෙන්ද කලා කියලාම තියෙනවා රි අස විකුණලියක හර මේමයි ඒ ගොල්ල මේ ලංකාවේ ඇවිල්ලා ලංකාව ලංකාව අස හිටියත්න ලංකාවේ අස වවෙලදමට වෙලඳ ොලත් නේ ට ප හරිද. ිට කිව ම තන අස ලද න්න විල්ල අසයෝ නැ ාල අන්රාද පුර ගස්තුල අසයෝ ගට හල ම හවරයි යවරයිග අසයෝවකරන්ට තිකලා හමද නෙම නේ මේගොලු අස්ස වෙලෙන්දෝ ැන මේ ගොල්ලු ඉන්දියන්සාගරයේ විසාර බලයප පවත්තාගෙන ගියා ඒගුල පොයිෂයාව පැත්ති අසයෝ අරගෙන නැගැ හ පත්ර යනග අගන ාශයාවට යනකම අසයෝගෙන චයි වලඳද මාර්ග තිබුණාන. ඇට මේ යට වැදගත්තු නා මේ එන්ට්‍රිපෝට්කක් හැටියට මතොට වරය. දැ. කාසයල් කරන කටික් ගතමයි න කියන්නේ ඒදවසල වාන බන්සක W ග අස්සේ කියල සෙක්ගේන තම කාර්යක්ක්ෂම ඉතාම මිලාදිකයි ය නිසා ඉතාම සයින්දයෝකලා කිවහම ඉතාම දර්ශනීය දැක්ම හරි දැවන්තයි. හරි එතකොට මේ අසවෙලෙන්ද ඇවිල්ල මේ අස්ස වෙලඳ ද අපි ඒ අතාර්තය තේරුම් ග්ඩුවන ලස්සේද අපේ නූතන කළමනාර දෘෂ්ටයෙන් කිවොත් අස්සයන්ට වෙලඳ පල නෑන ලංකා ඇතුලේ. තේන්ට ඇති හකිවත් මත් රජතු මල්ලා සිටුවරු ඉද ඩලාගේන එම හෙම සිටුවරු කියන හම නමුත් රාජ්‍ය රජ පවුලට තිබුණා අස්සයෝ සම්බන්ධ සම්බන්ධයක්ක අපි සෙල්ලිපෙල තියෙන අස්ස අදෙක්ක කියලා වචනයක් පුරාණම බ්‍රාක්්මි සෙල්ලිපල අශ්ව අධ්‍යක්ෂක අශ්ව අධ්‍යක්ෂක කියල කියන්නේ අස්සයින්ගේ රෙජිබෙන්ට් එක ඒ බලාගත්ත ප්‍රධාන පුද්ගලයන තරේීමම හිටිය. එොර සේන ගුත්ති කල අස්ව අධ්‍යාක ආම අස්ස වෙළෙන්දෝ කියලා කියන්නේ ඒගලට ටඔවනු අප රට පාලන කරන මසු මසන්ගේ බිස් තලම අපේ ට පාල කකරන්න වාද හරි ඒඒඒ වැරදි අදහස අපේ රටපාලන කරන්නම අපි අපි කවරුත් කියනවානේ සේදමාවත්තේ උපයමාර්ගික තැනට ලංකාව පිටල දෙෙන්නේ ඒයනුත් මාතට වරාය තිීරනාත්මක වරාය බටහිරටයි නැගැෙනහහිටයි යන්. මෙකල ්‍රරන්සිට් පෙන්ඩ ඕනේ බඩු ාහන්ඩ ඩු පටවන් එතකොට මේකොල් කවුරුත් දැනගෙන හිටියා අනුරාධපුරේ බලයල්ල ගන්නවා එක කියලාක කියන්නේ බොහම පහසු මාතට වරය පාලනය කරන්න පුොළන්. එකට එහම න වෙෙළද ේදවල්න්නේ වෙළෙන්දන්ට වදවල්ලඕන වෙළෙදන් ඕන දීල රක් වන්ඩම ොහ මොන මේකොල වදන්ට කෙත්වතු කර ආර ඕන්න එකකල බිශනසක් කරගන්න නිලට ඕන 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 එකන සමහරවට අනුරාධපුරේ ප්‍රත්්‍යයන්ත ගංවලන්න මිනිස්සු දැනගෙන. නැතු ඇති දැන් ේනකුත්ති කල අන්ුාධපුර ඉන්නයි කියලා. ප හකට අවශ්‍ය ට වශ්‍ය දැනකර අදුනත් ගහිල්ල හ කොට මිසු ඇතගකිල්ලවේ ය මත්තල ගුවන්තොට බල හදන්නලින් ම ගියා යහයෝේ අ බැදේගමනනාට්‍යේන සිලින්ඳුගේ. මපුරක් කම්ෙන්ඩට කියලා වයසක මනුස්සය කලා ඒ එහම ගියහම මේ ලංකාවද මේ තයන්නේ කලාට පුදුම අයමනිසුන්ගේ වැස හැසිරීමම් ගෙවල් දුොරවල් වචචන ඒ දිහා බැලුවට පස්සේ ඒකන නගරඇත්තක සබන්ධයන්න ප්‍රටේ වෙනද දෙවල්කළු දන්නනෑ ප්‍රධාන දෙවල් සපි දැනගන්නඩුවන හම දෙවල්ටන නිසා අපිකිව්ට ඉතිහාස පුරම සේන ගත්ති කල ඇවිල්ල මේ රාජාල්ල ගත්තයි කියලා ඕක මහජනයක් කොච්චර දැනගෙන හිටියඇදක අපි දන්නන්නේනෑ කොහොමහරඒවාය එකක එන්වන්ම කිව්ේ මේ මේ මේස ලජ්ජි තිස්සලා තූලත්වනලා කල්ලාටනාග මහාරත්තක විසින් විනාස කරන මේවා පිටිපස් ේ තියනේ පෞද්ගලික කෝන්තරනෙමේ. මේක පවතින සමාජදේශපාලන එක යතාාර්ථයන්නක්කැන දෙයක්. එනිසා මේතන ඉඳල ඉතිහාන්සේ අපි කතා කරන්නකොට වලගම්බා රජතුමා ත්‍රිපිටගේ ග්‍රන්තාරූඩ කරන්නට පෙළඹබුණේ ඇයි කියන කාරණය දක්වාන්න. අි කතා කරන්න වෙන්නේ. පලල් ඉන්දිය සාගරයේ සිද්ධ වෙච්ච පුළුල් ගම්මතාාවන්න වදානයට ඒ ඒකම ප ද හ ප චි පොරන් ද දන්න අපේ වටසන අලමේ ට අපි මානවයාගේ පරිනාාමය ඒකම හෝමෝ සේපියන්, කොහමොද ලංකාව දක්වා ආ කියන කාර්ණේදී මිනිස්සුන්ගේ මානවයාගේ විධ වේශයන් පිළිබඳ හෝමෝ සේපියන්, හෝමෝ ඉරෙක්්ටකස් හෝමෝ නිියන්ඩතල් වගේ ද පි ට නේ. අපි ඩාප එකක් තමයි මේ ලංකාවේ ජීවත්තච්ච කුරු මිනිසුන්. එහෙම ඇත්තං නීත් ඇවුන් මිත්‍යාවදද යථාර්ථ යද්ද කියලා. අපි ලබන සතිය ඔබට පොරොන් වෙනවා මේ නීත්ඇැවුන් ලංකාවේ ජීවත්වනනාද ඔවුන් මිත්‍යාවදද යථාර්ථ ඇද කියලා මාචාර්යතුවා සාධක සහිතව කතාරන බලාපොතිය වවා අතින්ගේ බපොත්තුවත්තියායගෙනස අපි ලබන සතියටටය හෙන ඔබ හැමකාටම ප්‍රාර්ථනා කරනවා ආය බෝවන් කියලා.